බෝසතාඨාංග සීලය සමාදන් වෙන්න හදනවා කියලා අදිෂ්ඨාන කරගෙන নমස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණං ගමනං සම්පූර්ණං. ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන තද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදීතබ්බං. හොඳයි සන්තෝසයි අද ශාලාව දිස්ලා තිනවා. මටත් නිකන් ගමේ පන්සලට ගියා වගේ පරණ ගියේ ඉස්කෝලේට ආපහු ගියා වගේ හිතෙනවා. එතපි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනි පැය යොදලා තියෙන කාලසටහන හැටියට දැන් මතක් කරලා තියෙන විදිහට නම් යමාර වෙනකන් සාමූහික පරියංක භාවනාවකට. ඉතින් මම ඒකට පිළිස මෙහෙවන්න ඉස්සර වෙලා කැමැති දැනගන්න මීට කලින් ඒ වගේ භාවනාව වලට ගිහිල්ලා උපදෙස් නොලබපු නැත්නම් ඉස්සෙල්ලාම් වගේ භාවනා උපදෙස් ලැබුණොත් හොඳයි කියලා හිතන ආධුනික කී දෙනෙක් අද ඉන්නවද කියලා මේ ස්වභාවය අත උසලා කරුණා කළා ඉඟි කරන්නයි කියලා මම ඉල්ලා හිටුණා. එතකොට මම ඒ පිරිස වෙනුවෙන් තමයි බලාපොරොත්තු වෙනවා මේ පැයේ අපි දැනටවත් විනාඩි 10ක් ගත කරලා තියෙන්නේ. තව විනාඩි 15ක 20ක විතර කාලයක් මෙහෙවීමක් භාවනා මෙහෙවීමක් කරන්න ගයිඩඩ් මෙඩිටේෂන් එකක් විදිහට. ඉතින් ඒ නිසා හැමදෙනාම දැන් අපි ධම්මසරණ පන්තලේ අපි මේ අලුතෙන් හදාගත්ත මේ ශාලාවේ රැස්වලා ඉන්න එක අපිට කලාතුරකින් හම්බෙන අවස්ථාවක් කියලා සතුටු වෙලා අපිට සිල්පිලිසක් වට කර ගන්න ලැබිලා තිනවා. සතුටු වෙලා අට සිල් සමාදන් වෙලා ඉන්නවයි කියලා හිත අලුත් වැඩියා කරගෙන නැත්තම් හිත අලුත් කරගෙන අපි මේ කරන්න හදන්නේ පැයක පරියක භාවනාවක් කියලා හිත හිතාගෙන මේ පැය පහසුවෙන් ඉන්න පුළුවන් දී යදි තත්ත්වයේ පහසුවෙන් ඉන්න පුළුවන් හොඳම ඉරියව්වට කය සකස් කරගන්න
එහෙම නැත්තම් පට්ටල වෙලා වාඩි වෙන්නේ කියලා මං ඉල්ලා ඉන්නවා. හොඳට හරි බරි ගහලා තමන්ගේ ආසනය සකස් කරගන්න. ඉතින් මේ විදිහට මේ ආසනය සකස් කිරීම සමහරෙකුට විශාල බයක් මේ අපිට භවනා කරන්න බෑ මොකද අපට අපි බලාපොරොත්තු වෙන විදිහට මේ බද්ධ පරියංකයක් හෝ බිම වාඩි වෙන්න බෑ කියලා. එහෙම එකක් අපි ආධුනිකයන්ගේ පැත්තෙන් කිසිසේත්ම පටවන්න යන්නේ බලාපොරොත්තු වෙන්නේ ආධුනිකයා යම් විදිහකට කය සකස් කරගත්තොත් ඇඟ චේතනාපූර්වක හොලවන්නේ කරන්නේ නැතුව හිතාමතා හොලවන්නේ නැතුව කොච්චර වෙලා ඉඳ අරින්න පුළුවන්ද කියලා. ඒක තමයි ආසනය අවශ්‍ය කරන්නේ. පට්ටල වෙනවයි කියලා අපි මේකට කියන්නේ. එහෙම නැත්නම් හරි බරි ගහනවයි කියලා. ඉතින් තමන් ඉන්නේ පුටුවක වෙන්න පුළුවන්, භාවනා ආසනයක කොට්ටක වෙන්න පුළුවන්, බිම වෙන්න පුළුවන්, කොහේ හිටියත් බලන්න මම මේ හදාගත්ත ආසනේ වැඩි වේලාවක් චේතනාපූර්වකව වෙනස් වීම කරන්නේ නැතුව කයට කය වශයෙන් තැම්පත් කරලා තියන්න පුළුවන් එක. හොඳට කිර දීලා නාවු බබෙක් ඇඳක තැම්පත් කරනමවක් වැඩි වේලාවක් නිදාගත්තොත් අපහසු නොවන ඉරියව්වකට බබා තියන්නේ. අන්න ඒ වගේ තමන්ගේම ශරීරය තැම්පත් කරන්ඩ ඒකට අපි කියමු ඇඟට කරන මෛත්‍රියක් කියලා. මුළු ජීවිතේම අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ එක එක දේවල් කරාට මේ කයට සලකන්නේ, කයට මෛත්‍රී කරන්නේ නැහැ. ඒ නිසා අපිට කයට කවදාකවත් භාවනා සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ මොකද අපි කයට සහයෝගය දෙන්නේ නැති නිසා. අපි ඒ නිසා මුල් විනාඩි සුවල්පේ පාවිච්චි කරන හුදුට කයට කියනවා උතර පට්ටල වෙලා. පට්ටල වෙලා වාඩි වෙන්නේ කියලා. ඒක සඳහා විනාඩි 2 3ක් ගත්තර කමක් නැහැ. තමන්ට සකස් කරගන්න ඕන හරිබරි ගහන්න ඕන උන්ට හරිබරි ගහන්න එකේ ප්‍රශ්න නැහැ. හරිබරි ගහිලා දැන් අර මං කලින් කියපු தත්ත්වෙට අපි දැන් ධම්මතරණ වංශලේ භාවනා ශාලාවේ ඉන්නේ වටේ ඉන්න හරියක් ඉන්නේ අපේ භාවනාවට පේවිච්ච සැලසිච්ච පිරිසක්. මගේ හිතත් මම දැන් සීලයක සමාදන් කරලා තියෙන්නේ නিত্য පන්සිල් නෙවෙයි පොය අට සීල් සමාදන් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ඇති වෙච්ච ඒ බාහිර පරිසරයේ මැද මම දැන් කයත් හොඳට පටල කරලා වාඩි කරගෙන තිනවා. ඒ නිසා මේ කය සුවසේ සමබරව තැහැල්ලුව ලිහිච්ච ස්වරූපෙන් තිනවද කියලා බලන්න කයට හිත ගන්න කරන උත්සාහයක් තමයි අපි මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට හිත බාහිරයට යන්නේ නැතුව ඇතුළට ගැනීම සඳහා හුඟක් උදව් වෙන වැඩක් තමයි ඇස් දෙක පියාගන්නේ. අතික පියාගත්තේ නැත්නම් හුඟක් හිත එළියට පනින්නේ මේ චක්කු ద్వාරය හරහා රූප හරහා. ඒක නිසා ආරාධනා කරනවා තමන්ගේ සීල අදිෂ්ඨාන කරන වටේ ඉන්න බෞද්ධ පරිසරයේ සහ සීලවත් පිරිස අදිෂ්ඨාන කරගෙන ඒ අරසාව යටතේ මූර්ති විදියට ඇස් දෙක වහගෙන බලන්න මම දැන් සමබරව ඉඳගෙන ඉන්නවාද කියලා. එහෙම නැත්නම් වම් පැත්ත දකුණු පැත්ත මගේ සමබරද කියලා බලන්න. ඒ වගේම බලන්න මේ අතපය හතර ලිහිච්ච ස්වරූපෙන් තියනවාද කියලා. දඬුවෙන් නැතුව සැහැල්ලු ලිහිච්ච ස්වරූපෙන් ඒක නැත්තම් ඒක සපෙලා දෙන්නේ. ඒකට ළඟ ඉන්න එක නයන් අහන්න යන්න එපා. තමන්ගේ කයින්ම අහන්න. මොකද ඒකට කය විතර දැනුමත් කෙනෙක් ලෝකෙම නැහැ. අපි දැන් කරන්න හදන්නේ සීළු වැඩ බහාතබලා මේ කය සුවසේ තැම්පත් කිරීම සඳහා සුළු වේලාවක් ගන්න එකයි. එක ඒක සඳහා කරන අනුග්‍රහය මේ විදිහට වාඩි වෙන එක. දෙක ඒකමයි ජීවිතේට කරගත්ත ලොකුම පිංකම කියලා හිතාගෙන ඒ ලැබිච්ච චිත්තක්ෂණය අපි ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා අනුමෝදන් වෙන්නේ. ඔච්චරයි බැහැීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ලේසි නෑ. ඒ මොකද අපි ඒ තරම්ම කයට වෛර කරන જાතියක්. අපේ කය මෙච්චර පිංකල ඉපදගත්ත මේ ශරීරය අපි උදේ ඉඳලා හැන්දෑ වෙනකන් කරත්ත බැඳගත්ත ගොනෙක් වගේ වැඩ ගන්නවා මිසක් එයා නාවල කවල පොළ මෙහෙම තැම්පත් කරන්නේ බොහොම කලාතුරකින්. ඒක බුදුහාමුදුරන් පිං සිද්ධ වෙන්නයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තැම්පතුව දීලා ඒක සමාදන් වීමම මේ manussත්ත පටිලාභය බුද්ධෝත්පාද කාලය ක්ෂණ සම්පත්තියට කරන ගෞරවයක්. ඒක විපස්සනා පැත්තෙමුත් අගය කරන්න පුළුවන්. ශරීරයට දැනෙන මේ මිත්‍රත්වයේ හරහා ශරීරයට දැනෙන මේ සමතුලිත ලැහැත්තු ගතිය හරහා මේක මෛත්‍රී භාවනාවක් කියලා කියන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඒක දන්නේ නැහැ.
දන්නේ නැහැ මේ මේ තමන්ගේ කායත් එක්ක යාළු වෙන එකයි මෛත්‍රී කියලා. ඒ නිසා අපි ගොඩාක් මෛත්‍රී කරනවා කියනකොට මොකද ශරීරේ පහසුකමේ නැහැ. ඒ නිසා පහසුකම දෙන එක තම තමන්ගේ යුතුයකම. මම මේ වචන වලින් උත්සාහ කරන්න බලන්නේ ඒ දීපු ඒ සහල්ව සමාදන් වෙනවද කියලා බලන එකයි. ඒකට හිතෙන් හෝ කයින් හෝ කිසිම සහයෝගයක් නොලැබෙන බව ආධුනිකයා දරගන්නේ. කය කැමති නෑ. එහෙම කිසිම වැඩක් නොකර අතක් පිට අතක් තියාගෙන සිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන ඉන්න. එයාට ඕන විවිධාකාර නැලවිලි කම්පන චංචල දිවිලි පැනිනි. හිත මෙච්චර ලස්සන හදලා දීපු කොට උඩ ඉන්න කැමති නැති කූඩල්ෙක් වගේ ඒක අදින්නෙම තෙතපනේ තමයි අදින්නෙම කරුණටමයි. ඉතින් ඒ නිසා මේ හිතට කායට මේ අවස්ථාව දුන්නට අපි ලැබිච්ච බුද්ධෝත්පාදකය ලැබිච්ච මනුසාත්ම භාවයේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියේ ඒ අපි දෙන්න හදන සැප ගන්න මේ කය සාචිත ලෑස්තිද නැද්ද කියන එක හැම දිනාගම ઈચ્છා බංගත්වයටපත් වෙනවා. කිසිම කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. ඒක හිතන්න එපා මට විතරයි කියලා. ඒක මනුසකම. ඒක දැනගන්න හොඳම වෙලේ කයටයි හිතටයි අවශ්‍ය කරන සියලුම පුළුවන් තරම් අනුග්‍රහ කරලා බලන්න එයා ඒක විඳින්න කැමතිද කියලා ඒ නැතිවීම කරදරයකට ගන්න එපා. මේක විශාල ඥානයක්. අපිව දෙඤ්ඤං සැප කියලා සැප විඳ හොයාගත්තට විඳින්න ගියාට පස්සේ මේ කයවත් මේ හිතවත් ඉල්ලන්නේ මේට වැඩිය වෙනස් සංකර සංකීර්ණ තත්ත්ව. ඒ නිසා අපි බුදුහාමුදුරණ පින් සිද්ද වෙන්න අපි ඔක්කොම ලබලා දීලා උත්සාහ කරලා බලනවා විනාඩි කීයක් තප්පර කීයක් චිත්තක්ෂණ කීයක් මේ ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් කියලා. ඔච්චරයි භාවනාව කියන්නේ. ඔයින් පිට තියෙන ඔක්කොම මෙන්න මේ කියන පරමාර්ථය ළඟා කරගැනීම සඳහා තියෙන තාක්ෂණ ක්‍රම වේද මිත භාවනාව නෙවෙයි. ඒ නිසා කාට හරි පොඩි දරුවෙකුට හරි කමන්නේ නැහැ. අබෞද්ධයෙකුට හරි කමන්නේ නැහැ. වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න චිත්තක්ෂණයේ සැප සමබර භාවය සහල්ු භාවයේ වැටෙනවා නම් ඒ බොහෝම නිවනට කිට්ටුයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න කය නොසොල්වා එක තැනක තියාගෙන ඒක සැපක් කියලා අපි හිතාගෙන හිතටත් අතීත අනාගතයට යන්න නොදී යන ගියාට නෙවෙයි යන්නේ නැත්තම් හොඳයි කියලා ළඟ ඉන්න අරයමයා ගැන හිතන්නත් එපා. අතාරලා ආපු ගෙදරතොර හිතන්නෙත් නැතුව මේ ඉන්න ආතනේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය හොඳ මංගලාවතාරණයක් මංගලාවතාරණයක් ආරම්භයක්. ඒ චිත්තක්ෂණ ලැබලා දීලා අපි බලමු කයයි හිතයි කොච්චර වෙලාවක ඉන්න පුළුවන්ද කියලා. මේ මෙච්චරයි මට කියන්න ඕනේ. නමුත් වැඩියෙන් තොරතුරු බලාපොරොත්තු වෙන අයගේ මනදොල සපිරීම සඳහා මට මෙහෙම කියතයි. යම් විදිහකට මේ විදිහට කරන ප්‍රයත්නය සාර්ථක වුණා වශයෙන් කය ඇතුළට හිත ගියොත් ඒ කය ඇතුළට ගිය හිත මොනවද බුද්ධි විඳින්නේ මොනවද අත් විඳින්නේ මොනවද ඒ හිතට දැනෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක කාටද කියන්න පුළුවන් එක ලොකු ජාග්‍රහණයක්. මේ භාවනා කරනකොට නැත්නම් එක තැනක කය තැම්පත් වුණාට පස්සේ මොනවද බුද්ධි විඳින්නේ කියලා මොනම තාලෙමත් කියන්න බෑ. මොනම කෙනෙකුටවත් කියන්න බෑ. එනිසා එතනදිත් අපහසුතාවටපත් වෙනවා. ඒක ටිකක් සැර වැඩි ආධුනිකයෙකුට. නමුත් ආධුනිකයෙකු ඔළුවට දාලා තියෙනෝනේ මම මේ තැම්පත් වුණාම මොකද වෙන්නේ කියලා. ඒකට ඉඟියක් කියන්න පුළුවන්. අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියන එක Tamanට වැටහෙනවනම් අතන මෙතන අතන නෙවෙයි කියලා වැටහෙනවනම් අරයමියා නෙවෙයි කියලා වැටහෙනවනම් ඕක තමයි සතිය කියලා කියන්නේ. අපි ඒක තමයි අඳුල්ලා දෙන්න හදන්නේ. එතකොට Tamanට තේරෙයි මම මැරිලා නැහැ කියන කතාව. ඒක වැටෙහි Taman ඉඳගෙන ඉන්න පොළවේ වදින තැන් හරහා එහෙම නැත්තම් Tamanට හුස්ම වැටෙන නිසා. ඒ නිසා අපි ඒ වගේ තියෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පොළවේ වදින තැන හෝ හුස්ම වශයෙන් දැනෙන දේ අරමුණුකින් නම දාගන්න. ඉන්න බවට සලකුණ ආරම්භණය ආලම්බණය දෙක තමයි. එහෙම මේ ඉන්නකොට මට නිින්ද ගිහලා නැහැ කියලා තියෙන මොකද්දෝ දැනුමක්. මොකද තව විනාඩි 10කින් ඉඳලා කට්ටිය ගොරවන්න පටන් ගන්නකොට තේනවා එයාට නිින්ද ගිහලා මට නැහැ කියලා. ඒකත් ලොකු අවදියක්. ඒකත් සමාදම් වෙන්නේ. තුන්වෙනි එක මම මේ සීමුර්ජා වෙලාවත් මත් වෙලාවක් නෙවෙයි මම මේ අවදීන් ඉන්නේ කියන එක නිසා මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට 80ක් සීමුර්ජාවක් නැහැ කියන එක
අත්දකින්න තාක් එයාට සුද්ධ වශයෙන් මිනිස්සෙක් කියලා කියන්න. යම් කිසි කෙනෙකුට ඒ පිළිබඳ හැඟීමක් නැත්නම් එජාර මනුෂ්‍යකම ඉන්දෙන් අඩු වෙනවා. මනුෂ්‍යකම ඉන්දෙන් පහත් තත්ත්වවලට වැටෙනවා. ඒ නිසා මේ පැයේ දැන් නම් පැයක් නෑ සුළු කාලයයි තියෙන්නේ. ඒ කාලේ පුරා මේ උත්තරීතර මනුස්සත්වයේ උපරිම වශයෙන් තියාගෙන ඉන්න හදනවා. ඉතින් ඒකට සාපේක්ෂව හිතවිලි පැමිණීම නිසා බාධා වෙන්න පුළුවන්. බාහිරින් එන පුංචි පුංචි ශබ්ද නිසා බාධා වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ කය වෙහෙස නිසා බාධා වෙන්න පුළුවන්. ඒව එකක්වත් පුද්ගලික දේවල් නෙවෙයි කාටත් තියෙන දේවල්. ඒ තියෙද්දිත් පුළුවන් තරම් බලන්න මම ඉන්න බවට ඉඳගෙන ඉන්න බවට දැනීම තියනවාද? හුස්ම ගන්න බවට දැනීම තියනවාද? යම් හේයකින් දරා ගන්න බැරි තරම් කයේ වේදනාවක් ආවොත් ශරීරයෙන් අහන්න දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. එයා කියනෝනම් හරි බරි ගහන්න ඕනේ කියලා පොඩ්ඩක් ඉඳ දෙන්න. ඉඳ දීලා ආයෙත් බලන්න අර ක්ෂණ සම්පත්‍ය උපය ගන්න පුළුවන්. කකුල දිගාරින්න ඕන නම් නැවතිලි නිස්සද්දව සතියෙන් කකුල දිගෑරලා ආයෙත් බලන්න මේ දී ඇති භාවනා කාලය තුල වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන්ද කියලා. ඉතින් ওই ටික තමයි මට අවශ්‍ය වුණේ මූලික උපදේශ පන්තියක් විදිහට මෙහෙයුමක් වශයෙන් කරන්න. වෙන කාට හරි මේ පිළිබඳ වැඩිපුර දැන කියා ගන්න ඕනේ නම් අපි පසුගිය දවස්වල කරපු මේ භාවනා වැඩමුළුවේ සංවිධායක මණ්ඩලයේ කවුරු හරි හම්බ වෙන්න. එතකොට ඒගොල්ලෝ අදාළ තොරතුරු විස්තර වශයෙන් දීවි. මම මෙතනින් නිහඬ වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් සාමූහිකව පරියංක භාවනාවට යන්නයි බලාපොරොත්තු. සියලු දෙනාට මේක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දැන් විනාඩියක් විතර අපි පොඩ්ඩක් ඉරියව්ව සකස් කර ගනිමු. මම විනාඩි 5ක් විතර පොඩි කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ගත කරපු විනාඩි 35 කවුරුත් වගේ කාට සහයෝගය දක්වලා අපි විවේකී රැක්කා. අපි දැන් මෙතනලා විනාඩි පැයක කාලයක් කියමු. සක්මන් භාවනා සඳහා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සක්මන් භාවනාව ඉරියව්ව වශයෙන් බලනකොට මේ කියපු ටිකට වෙනස් වෙන හැටි පොඩ්ඩක් මතක් කරලා දෙන්න කැමතියි. මේ දැන් ඉඳගෙන ඉන්නකොට ඇඟ හැමම හිරි වැටෙනවා, හීතල වෙනවා. ඒක නිසා ඒක පවත්වන්න අමාරුයි. ඒ නිසා සර්වඥාන්සේගේ සතිය පැවැත්වීමේ තව විකල්ප ක්‍රමයක් තමයි එහාට මෙහාට ඇවිදින ගමන් ඇවිදින ඉරියව්වේ සතිය පවත්වන එක. මේ ඇවිදින ඉරියව්වට අපි තේරවාදී සඳහන් කරන්නේ සක්මන් භාවනා කරනවා කියලා. සක්මන් කරනවා කියලා එතකොට අපි දැන් මේ ඉන්නකොට තියෙන වෙහෙස දැන් හොඳට හිතට ගන්න. ඊට පස්සේ අපි දැන් ඉරියව වෙනස් කරලා ඇවිදින ඉරියවට යනකොට මේ ඉරියව මාරු වෙන හැටි. ඉරියාපත සංදි කියලා කියනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා සක්මන් මළුවක් හොයා ගන්නවා. මෙහි ඉතින් සම්මුති සක්මන් මළු එකක් තිබුණා. ඒක ඔක්කොටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඕන වෙනවා තනි ඉඩමක්, ඍජු ඉඩමක්. අපි ඉවර 30ක් විතර එක දිගට තියාගෙන යන්න පුළුවන් ඉඩමක්. ඒක නිසා අපි මෙන්න මේ ටිකේ මම සක්මන් කරන්න කියලා අදිෂ්ඨාන කරගෙන ඒකට බුණ දාලා හිටගෙන දැන් බලන්න හරි ඉඳගෙන හිටපු ඉරියව්වේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න යම් සාක්කයක්, යම් අත්දැකීමක්, යම් අත්විඳීමක් තිබුණාද දැන් මම හිටගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා. ඒතකොට තමයි තේරෙයි ඉඳගෙන ඉන්නකොට මෙන්න මේ ප්‍රදේශ බිම වටේනවා, වදිනවා, බර වැටිලා තියෙනවා. හිටගෙන ඉන්නකොට තමන්ගේ පතුල් දෙකට හිට වැටිලා තියෙනවා. එතෙන්ට එනකම්ම හිටගෙන ඉන්න ඉරියව පදම් කරගන්න. මම දැන් ඉන්නේ හිටගෙන බව දැනගන්න. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේදී අපි අත් දෙක වහගෙන ඉන්න උපදෙස් දෙන අතර මේ සක්මන් භාවනාදී සහ මේ කරන හිටගෙන ඉන්න ඉරියව්වේදී අත් දෙක ඇරලා තියෙනවා. සක්මන් භාවනාවේදී දැන් අපි පොඩ්ඩකින් පටන් ගන්න හදන එකේ ඒකට සාපේක්ෂව ඉඳගෙන ඉන්න ඉරියව්වේ කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැහැ. නමුත් දැන් මේ හිටගෙන ඉන්න ඉරියව්වෙන් අපි යන්න හදන්නේ ක්‍රියාකාරකමකට, සචේතනිකව ඇවිදින්නයි. එතකොට ওই දැන් හිටගෙන ඉන්න ඉරියව්වත් වෙනස් වෙනවා. පරියන්කේ ඉන්නකොට අපි උඩුකයට හිත දාලා යටි කය හැම තැම්පත් වෙනවා. ධක්මන් භාවනාදීෝ හිටගෙන ඉන්නකොට වැඩි අවධානය යන්නේ යටි කයට. ඒක නිසා කියනවා අත් දෙක වැන්නේ දෙන්නේ නැතුව පුළුවන් නම් එක තැන් කරලා තියාගෙන ඉන්න කියලා. ගණුවත් ඒකට අවධානය යොමු කරන්න එපයි කියලා. මේ විදිහට හිටගෙන ඉන්න ඉරියව්ව Tamanට දැන් පත්‍යක්සයි. මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා දන්නවනම් දැන් අර අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 2-3ක් එහාට මෙහාට ඇවිදින්න. ශරීරයට කියන්නේ යාගේ වේගය අල්ලගන්නේ කියලා.
ඒකලා ඇත්ත එක කෙලින් ඉදිරිය බලන්නත් එපා. කෙලින්ම කකුල් දෙක දිහා බලන්නත් එපා. විය ගහක් විතර ඉස්සරහයි. මම දෙකක් විතර ඉස්සරහ තුර බලාගෙන මේකේ ඇවිදිනකම බලන්න. දැන් මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදින බව දන්නේ කොහොමද කියන්නේ? ඔන්නෙ දෙකේ වෙනස බැලීම තමයි සක්මන් භාවනා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් ද බලන්න මේ වගේ ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා කියලා දැනගෙන නැත්නම් ඒ අවදීන් පියවර කීයක් විනාඩි කීයක් තප්පර කීයක් කියන පුළුවන්ද කියන්නේ. එතකොට හිත අතීතයට අනාගතයට යනවා, ඉඳගෙන හිට පියවරට යනවා, වෙන තැන් වලට යනවා, වෙන සද්ද අහනවා, වෙන රූප බලනවා. ඒක අර නිකන් එහෙම ඇවිදින එක කරන්න අමාරු ගතියක් තියෙනවා. ඒකත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. නමුත් අපි බලනවා ක්‍රියාකාරීව නැත්තම් සචේතනිකව පය මෙහෙවන ගමන් එහි හිත පිහිටවලා පය තියෙන තියෙන වෙලාවේ මේ වම් පය මේ දකුණු පය කියලා විස්තර වශයෙන් බැලුවට මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙ නෙවෙයි, මිච්ච පොඩ්ඩක ඉස්සරහට හිටගෙන ඉන්න ඉරියව්වෙත් නෙවෙයි, නිදාගෙනත් නෙවෙයි, ඇවිදිමින් ඉන්නේ බව දන්න තාක්කල් සක්මන් භාවනාව වෙනවා. එකට තියෙන බාධා ටික කිව්වොත් ඒරේ හිත අතීතයට යනවා අනාගතයට යනවා අරයමියා කන්නේ වපේනවා නැත්නම් වෙන තැන් වලට යනවා රූප බලන්න යනවා සද්ද අහන්න යනවා. ඒක බරපතල අපරාධ නෙවෙයි. නමුත් අපි අදහස් කරනවා හිතට කියනවා පුළුවන් නම් කිසිම අතට බරක් නැතුව සමබරව මේ ඇවිදින ඇවිදිල්ලේ හිත තියන්න කියලා බලන්න පියවර කීයක් එහාට මෙහාට යන්න පුළුවන්ද කියලා. එතකොට උඩුකය නෙමෙයි යටිකය ඇත්තක වහගෙන නෙමෙයි අරගෙන අචේතනික නෙමෙයි සචේතනිකව එතකොට පියවර වම තියෙන බව දන්නේ කොහොමද? දකුණ තියෙන බව දන්නේ කොහොමද කියලා පියවර කීයක් යන්න පුළුවන්ද කියලා මතක තියාගන්න. ඉපදිච්ච ගමන් සිද්ධාර්ථ කුමාරයා පියවර හතක් නිලුම්මල්ලුඩ ඇවිද්දා අපිට පියවර හතක්වත් යන්න පුළුවන්ද කියලා. මත යන්න ඉසල හිත පිටපයි. අපි ආය ඇවිදින්න ගන්න පොඩි බබෙක් වගේ අපිට පියවර කීයක් මේ පීවරේ පිටපොට පණින් නැතුව පවත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ලොකු අභ්‍යාසයක් ලැබෙනවා. දැන් මේ තියෙන හිරිගැති වැටිච්ච ගතියට විකල්පිකුත් ලැබෙනවා. ඉතින් මේ විදිහට අපි පැයක් භාවනා කරලා අපි නැවත 10:30ට රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්ද? නෑ 10:00ට රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා අපි පැය භාගයක සක්පරකට පස්සේ ආයෙත් පැයක පරියන්කයක් සඳහා. ඉතින් සමහර මීට වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම නැවත මතක් කරනවා කාට හරි මේ සක්මන් භාවනා පිළිබඳව සවිස්තර දැනගන්න ඕනේ නම් මේ සංවිධායක මණ්ඩලයේ කවුරු හරි හම්බෙන්න එතකොට ඒ අදාළ තොරතුරු හෝ පොත්පත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මෙතනින් ඉදිරියට කාලේ විනාඩි 25ක් විතර තියෙනවා. සාර්ථක භාවනා සක්මන් භාවනා ශිරු දිනක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ මේ මෙහෙවීම මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.